අටතේ එම විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණානම් ඒ මොහොත ඉඳලාම කැබිනට් මණ්ඩලය විසුරා ගියා කියලා තියෙනවා. ඉතින් එහෙම කැබිනට් මණ්ඩලය විසුරුණා කියලා 15වෙනිදාම කතානායකතුමාත් නියෝගයක් කරලා තියෙනවා. එනමුත් තාම මේ නව අග්‍රාමාත්‍යා කියලා තමන්ව හඳුනා ගන්න කෙනෙක් තාම ඒ තනතුරේ රැඳී සිටිනවා. ඒ තනතුරෙන් අස් වෙලා නැහැ. බලත්කාරයෙන් ඒ තනතුරේ ඉන්නේ. මේ නිසා රටේ අස්වරතාව තත්වයක් උදා වෙලා තියෙනවා. එහෙම ඒ තත්වය රටට හොඳ නැහැ. මොනවද මේ වැකුම් නැත්නම් මේ හිස් ඉඩකට වෙන් අය ඇතුල් වෙලා රටේ තියෙන මේ තත්වය තමන්ට ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒ වගේ වුණොත් ඒකෙන් ඒ භයානක තත්වයට මුහුණ දෙන්න සිදු වෙන්නේ සාමාන්‍යයෙන් සුළුතර කොටසක් තමයි. මේ සිදුවීම් වලින් ප්‍රතිඵලය අපිට රෙහිවත් උදා වෙන්න අවස්ථාවක් තියෙන බව අපි කිව්වා.